आसन नियोजने करमीन गरु सभापति तुमानला मंत्री तुमानला मंत्री तुमियानला ऐतुलुव हरिस्पत्तु आसने में बलमंडले साक्षी दरन्नट पैमिन सिटीना सियलुम सामाजिक महात्मा महात्मीन गें अवसराय नियोजनायक तुमनी इतने वाड़ी वेला इन्नवा ज्येष्ठ सभापति तुमानला इन्नवा अबे रणवीर मंत्रितुमा इन्नवा विजय तुंग मंत्रितुमा इन्नवा विजय तुंग मंत्रितुमा बाले लबा दुन्ना अबे नदी का नाना कार में तुम्हां ट पांच दुंबरा सने मैं सियलु देना में इन्ना मेरे इताम वेदकर करुणियोज नायक तुमनी नायक तुम्हां एक के ने कहती है न पात्वेला अभी की पद ने क्वा लंकर गे ना इधर अभी मुकद करने के लिए हितना कोटा रणिल विक्रमसिंह अपे पक्ष नायक तुमा के हुए यान्न तारुण नायक के वारगे न पक्षे न वत गोड़ना करने के इदा इंदला इतुमागे वचने आहला रुवान विजयवर्धन मैदितुमा इतुमा इतामात्म निहतमानी इवसीमक एति महामान्य डीएसएन नायक मैदितुमागे परपुरेंगेन अपे पक्षठिन संपदा मैनिकन अपे मैदितुमाव इसरहाट तियागेन अनेको तरुण नायक सागल रत्नायक मेहतुमा अखिल विराज कार्यवास मेहतुमा पालित रंग भंडार मेहतुमा वज्र अभेवादन मेहतुमा मे सेरम अभी रुवान विजयवादन मेहतुमा विसर त्यागिन अभी उक्कुम नवत देशपालन वेडपिलिवेल पटांग अभी खाटवात्म तनतुरु तानांतर तिबुन्ने मुखक्वत् किसी मत अनुदानांतरयान्ने अपि नवत देशपालन वेडपिलिवेल अपे पक्षे आरंभ करो ए अतरतुर गिहिल्ला किन नायकतुमा दैन यन्नको पार्लिमेंतुवट एके हिस्वेच्च दैन पुटुवत् तियेनवाने ए कियन कियन गानेट एतुमा कियनवा ओगलन्न कियपु दे करन्नको ओगल गिहिल्ला पक्षे हदन्नको पक्षे गोडनगा गन्नको इतिन समहर वेलावट अभी मैं की बदने के क्या एक तू है ला याने ने वाहन अपने तू अभी गोमारी एकत्र एक तू है ला मैं वाहन वाले नकल की ला या अभी पटांग कत्ता एक साथ जाति के पक्षी बैठे पीली वेल कथा कर अभी योगों लोग लगता तेन नहीं गाम डाट तेन नहीं मुकद उन्हें मुकद बेन्ने की ला तहान नहीं है भाई रानील विक्रमसिंह जनाति परी तुमा මේ ලංකාවට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඉන්න විශිෂ්ට ගණයේ දේශපාලඥයෙක් අපි ලංකාව එපා කියනකොට ලෝකේ රටවල් එදා හිටියා රනිල් වික්‍රමසිංහ මහත්මයාම ඒ රටවල් වලට ගන්න මහා විශාල වශයෙන් ඒ බුද්ධිය ඒ රටවල් වලට ගන්න හිටියා එතුමා බොහෝම නියතමානී නායකෙක් හැටියට එතුමාට තිබුණේ මගේ රටේ මිනිස්සුන්ට මෙහෙම වෙන්න දෙන්න බෑ මගේ රටේ මිනිස්සුන්ට මේ ඉන්න පුංචි දරුවන්ට මෙහෙම වෙන්න දෙන්න බෑ කියන මතය තියාගෙන එතුමා බොහෝම ලස්සනට දේශපාලන සිටියම ඇඳා ලංකාවේ දේශපාලන සිටියම ओह इताम लसनट विनास्करमिं हेदुवा रमसान मंत्रितुमाटत् तिलक मंत्रितुमाटत् मम कियनवा मे हरिस्पत्तु आसनय कियन्ने इतिहासे मवपु मवपु आसनय
අර හරිස් පත්තුව ආසනයේ සින්දුව කියනකොට තරුණයෙක් ඇවිල්ලා එයාගේ ඇඟ ඇතුලේ තිබුණා ඒ සින්දුවේ සියලු දේවල් ඔහුගේ ඇඟේ තිබුණා ඔහු මහා සතුටක් දැරුව දරාගෙන ඔහුගේ ඇඟේ තිබිච්ච රිද්මය එළියට ගත්තා එදා ACS හමීඩ් ඇමතිතුමා ලෝකෙට දොර විවෘත කරලා මුස්ලිම් තරුණයෝ විතරක් නෙවෙයි රට යැව්වේ මුස්ලිම් තරුණයෝ ද රට යැව්වේ ලෝකයේ වෙනත් රටවල් වලට තානාපති කාර්යාලවල සේවය කරන්න ඉස්සල්ලාම ජපානයට යන්න හාරිස්පත්තුවේ අය තමයි යැව්වේ වැඩි හරියක් හාරිස්පත්තුවෙන් යැව්වේ සිංහල මුස්ලිම් දෙමළ තමන්ගේ කියන ඕන කෙනෙක්ව යැව්වා තමන්ගේ කිව්වේ එක්සත් ජාතික පක්ෂී වැඩිපුර යැව්වේ එක්සත් ජාතික පක්ෂී ඒකනේ අද අකුරණ ආඩම්බරයි ශක්තිමත් ව්‍යාපාරිකයෝ මෙහි වෙලා ඉන්නවා ශක්තිමත් ව්‍යාපාරිකයෝ මෙහි වෙලා ඉන්නවා මේ හාරිස් පත්වෙන් ගලන් යන දිය දෝතෙන් ඡන්දේ කාලෙට අපිත් දෙනවා පොඩි දිය බිඳක් ගන්න කියලා අපි පොඩි යව අපිත් ඇවිල්ලා කියනවා අපිටත් පොඩ්ඩක් උදව් කරන්න කියලා මේ හාරිස් පත්වේ මීළඟ මැතිවරණය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අනිවාර්යයෙන්ම 2024 වෙනකොට මේ ආසනයේ තුල ශක්තිමත් වෙනවා වෙනවා වෙනවාමයි එක්සත් ජාතික පක්ෂය තිලක් රණසිංහ මන්ත්‍රීතුමා තමන්ගේ යුතුයකම ඊට කෙරුවා ගංගවලට ගියා මට යන්න වෙලාවක් තියෙන තරමට පුළුවන් විදියට මම ගියා ශාකා සමිතිය හැදුවා පුහුණු වැඩමුළු කෙරුවා රම්සන් මන්ත්‍රීතුමාත් එක්ක එකතු වෙලා මේ ගංගවලට ගිහිල්ලා ගංගවල නැවත ශාකා සමිතිය හැදුවා මේ මෙතන ඉන්න අපේක්ෂකතුමන්ලා විශාල අපේක්ෂකතුමන්ලා තුමියන්ලා පිරිසක් හිටියා මේ හැම දෙනාම හරියට හෙට ඡන්දේ තියනවා වගේ මෙව සංවිධානය කෙරුවා මෙන්න මේක තමයි ඉතාමත්ම වැදගත් අරේ මහලේකම්තුමා කියනකොට මෙහෙන් වැඩ පටන් ගත්තා මංගේ ගෞරවය තිලක් රණසිංහ මහත්මයාට දෙන්න ඕනේ හෙට ඡන්දයක් තියනවා වගේ සංවිධාන කටයුතු කෙරුවා හරිස්පත්තුව ආසනේ අතාරින් නැතුව සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා එහෙම බලන්නේ නැතුව ඔබ දෙපළට එකතු වෙලා මේ ආසනේ නැවත දිනවන වැඩපිළිවෙල කරන්න පුළුවන්කම තියෙනවා මේ හැමෝම උදව් කරනවා මේ හැම දෙනාම උදව් කරනවා ඒකට ඒක නිසා හරිස්පත්තු ආසනේ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය මට මතක් වෙනවා පෞගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ පක්ෂේ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇවිල්ලා හිටියා. එවකට අපිපත් කරලා හිටපු සංවිධායකතුමා රුචිර මහත්මයාගේ. රුචිර මහත්මයාගේ ලොකු රැස්වීමක් තිබුණා හරිස්පත්තුවේ. ඉතින්දි කාට හරි මොකක් හරි වචනයක් වැරදුනා කියලා පක්ෂේ නායකතුමා ඒකට බොහොම ලස්සනට ඔහු ඒ වැඩපිළිවෙල ගැන කතා කෙරුවා. අද අපේ රටේ ඉතිරි වෙලා ඉන්නවා නම් ජාතිවාදයේ කතා කරන්නේ නැති සියලු ජාතීන්ට නායකත්වයේ දෙන නායකයෙක් ඉන්නවා නම් ඒ ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒකයි ආයේ කතා දෙකක් නැහැ. රම්සාන් මන්ත්‍රීතුමාටද තිලක් මන්ත්‍රීතුමාටද ඔය දෙන්නටම ගිහිල්ලා කිසි දෙයක් කියන්න බෑ රනිල් වික්‍රමසිංහ මහත්මයාට. දෙන්නටම කියයි ගිහිල්ලා හරිස්පත්තුවේ ජයග්‍රහණය කරන්න වැඩ කරන්න කියලා කියයි ඔය දෙන්නට. එතුමා මේ රටේ සියලු දේශපාලනය කරන උතුරේ ඉඳලා දකුණට වෙනකන් ඉන්න සියලු ජනතා ජනයාට එකම එක නායකය මේක තමයි අපිට තියෙන්නේ දැන් මේ ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ මෙවන් නායකයෙක්ට මෙවන් ජනතා නායකයෙක්ට ඉදිරි කාලය තුලදී මේ එළමෙන ඕනම මැතිවරණයකදී අපි අපේ රටේ ඉන්න ජනතා නියෝජිතය හැටියට පත් කරගන්න.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැතුව වෙන කෙනෙක් නැහැ. දැන් හරි අපි තේරුම් ගන්න ඕනේ අපි වැටිච්ච වල අපිට සිදුවෙච්ච දේ පිළිබඳව අපි තේරුම් ගන්න ඕනේ. එතුමා කියද්දි 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 අපි ගියේ මොකද්ද? සජිත් ප්‍රේමදාස මහත්තයා ගියේම වැරදි ගමනක. වැරදි පාරෙමයි ගියේ. සජිත් ප්‍රේමදාස කියන්නේ රණසිංහ ප්‍රේමදාස නෙවෙයි. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කියන්නේ හොඳට බුද්ධියෙන් හිතලා කටයුතු කරන කෙනෙක්. පක්ෂයට දැඩි කැපවීමක් දැඩි ආදරයක් තියෙන නායකයෙක්. එතුමා කවදාවත් පක්ෂේ දෙකඩ කරන්න කියලා හිතුවේ නැහැ. එතුමාට එතුමාගේ දේශපාලන ගමන් මාර්ගයට දැඩි ලෙස හානි වෙනකොට ළඟ ඉඳලා ආරක්ෂා කරගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. යකඩ කබායක් වගේ ගෙනල්ලා රනිල් වික්‍රමසිංහ මහත්මයා රනිල් ජන ප්‍රේමදාස ජනාධිපතිතුමාට එදා දැයලා ආරක්ෂා කරගත්තා. එනිසා මම ඔබ තමුන්නාන්සලාට කියනවා විශේෂයෙන්ම මේ මහනුවර දිස්ත්‍රික්කය අපි අම්මා තාත්තා නැති දරුවෝ වගේ දේශපාලණයෙන් අපි අනාථ වුණා. පක්ෂයෙන් ප්‍රයෝජන ගත්ත දෙවන්ත ඇමතිවරු ඔබව දාලා ගියා අපිව දාලා ගියා. මේ ජේලබ්දීන් මන්ත්‍රීතුමාණන් අපි කීප දෙනෙක් ඉතුරු වෙලා කල්පනා කරුවා මොකද කරන්න කියලා. හැබැයි අපි හිතුවා කවදාවත් සිරිකොතේ නම් දොර වහන්නේ නැහැ කියලා. අපිට මහා හයියට හිටියා රුවන් විජේවර්ධන මැතිතුමා. ඕනෑම කෙනෙකුට ඕනෑම තැනකට රුවන් විජේවර්ධන මැතිතුමා ඉස්සරහින් තියාගෙන අපිට මේ ගමන යන්න පුළුවන් කියලා අපි හිතුවා. ඒ නිසා ඒ විශ්වාසය නිසා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කිව්වේ දා පක්ෂ නායකයා හැටියට යන්න මේ ගුලුන් අරගෙන යන්න කියලා. නැවත ගොඩනගන්න පක්ෂය කියලා. අද අපේ පක්ෂ නායකතුමා මේ රටේ ජනාධිපති. අපිට යුතුයකමක් තියෙනවා එතුමා ගෙනියන මේ වැඩපිළිවෙලට අපේ ගම්දනව් වල ඉන්න ඔබ තමුන්නාන්සලාට කතා කරන්න දැන් හරිම කාලය ඇවිල්ලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කිව්වා හොරු වටේ තියන් ඉන්නවා කිව්වා. දැන් පාර්ලිමේන්තුවට අනපනක් ගෙනත් තියෙනවා. ඒ දැලට හොඳට හොරු අල්ලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ වෙනකොට අපිට කන්න බොන්න නැතුව හිටපු කාලෙන් අපිව මගහැරලා දරුවන්ට අවශ්‍ය කරන ආහාර ටික සම්පාදනය කර ගන්න ඕන විදියට කටයුතු කරලා අද අපේ මුදල් තැන්පත්තු අපිට තියෙන අපිට අහිමි වෙච්ච අපිට නැති වෙච්ච ඒ ස්ථාවරය අද ගොඩනගලා තියෙනවා. ලෝකයේ රටවල් වලින් විශ්වාසයේ දිනාගෙන තියෙනවා. ඒ නිසා මිත්‍රවරුනි ඔබගේ අතේ තමයි දැන් තියෙන්නේ මේ ඉදිරි වැඩ කටයුතු ටික. ඔබ තමයි තීරණය කරන්න ඕනේ මොකද්ද කරන්න කියලා. අද ගමේ ඉන්න ඔබ තමුන්නාන්සලා හරියට මේ පිළිබඳව තීරණේ ගන්න ඕනේ. හාරිස්පත්තුව ආසනයේ මේ ඇවිල්ලා ඉන්න ඔබ තමුන්නාන්සලා ගමට ගිහිල්ලා කතා කරන්න ඕනේ අය බොහෝමයක් ඉන්නවා. විශාල වශයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ වැඩපිළිවෙල කෙසේද අපි ගමට ගෙනියන්නේ කියලා මේ බලමණ්ඩලය පවත්වන්න අවසර දුන්නේ මහලේකම්තුමාට රනිල් වික්‍රමසිංහ මහත්මයා. එහෙමනම් එතුමා යම්කිසි තීරණයක් අරගෙන තමයි මේ කටයුත්ත කෙරුවේ. මේ බලමණ්ඩල පවත්වන්නේ යම්කිසි විශාල විශ්වාසයක් ඇතුව. මීළඟ මැතිවරණයේදී එතුමාව මේ රටේ ජනාධිපතිවරයා හැටියට පත් කරන්න හැකි වෙන්නේ ඒ ඔබ වැනි අයගේ ඡන්දයෙන්. අද මේ මොහොත වෙනකොට අපි දන්නවා ලබන අගෝස්තු මාසේ වෙනකොට එතුමා මොකක් හෝ වැඩපිළිවෙලක් ගේනවා. අපේ රට මේ දිලිඳු කමෙන් උඩට ගන්න
මේ බංකොලොත් 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 කියලා කියන විපක්ෂයට උත්තරයක් දීලා මේ දිලිඳු කමෙන් උඩට ගන්න අවශ්‍ය වැඩපිළිවෙලක් කරන්න එතුමා සූදානම් වෙනවා. සෑම දෙයකටම එතුමා දුර බලලා හිතලා ඒ වැඩ කටයුත්ත කෙසේද කරන්න ඕනේ කියන එක පිළිබඳව හිතලා කටයුතු කරනවා. මම මේ වෙලාවේදී කියනවා 180,000ක් ඉන්න හරිත්පත්තු ආසනයේ ඔබ තමුන්නාන්සලට කරුණා කරලා තීන්දුව తీරණේ ගන්න හරියට අපනයින බෝගටක තියෙන හරිස්පත්තුවේ හරි මිලක් ලබා ගැනීමට ජනාධිපතිතුමාව තමයි මෙදිහත් කරගන්න තියෙන්නේ එනසල් කරඹුණටි සාදික්කා තේටික මේ හැම දෙයකටම අපිට ගණන් කරුව හැටියට අපිව බේරගන්න ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉනිසා අපිට තියෙනවා ලොකු වගකීමක් මේ හරිස්පත්තු ආසනේ මයිදන්නේ අපේ බලමණ්ඩල 13 මේ 12 වෙනි බලමණ්ඩලය තව ඉතුරු වෙලා තියෙන යටි නුවර විතරයි මේ හරිස්පත්තුවේ විශේෂයෙන්ම නියෝජන නායකතුමා ඔබලා කිසි කෙනෙක් නැගිටින්න එපා ඔය ඉන්න පුටුවෙන් වාඩි වෙලා ඉන්න එතුමා උතන්ට ඇවිල්ලා ඔබේ අතේ තියෙන ලියුම අරගනි ඔබට යම් දෙයක් කියන්න තියෙනවා නම් එතුමාට ඒ වෙලාවේදී කියන්න පුළුවන්කම දෙන. උතනින් නැගිටින්න එපා කවුරුත් ඉන්න එතුමාගේ කතාව ගන්න. මේ සුවිශේෂී වූ බලමණ්ඩලේ ඔබෙන් දෙන පණිවිඩ සියල්ල ජනාධිපතිතුමාට ලබා දෙන්න ඉන්න නියෝජිතයා තමයි රුවන් විජේවර්ධන මැතිතුමා. එතුමා මේ බලමණ්ඩලයට ආවේ විශේෂයෙන්ම අනුරාධපුරයේ ඉඳලා මෙතනට ආවේ හරිස්පත්තුව සුවිශේෂී වූ ආසනයක් නිසා. මේක ඉතාම මේකේ වගකීම වටහා ගන්න. මම ඔබෙන් ඉල්ලා සිටිනවා තිලක් රණසිංහ මැතිතුමා නියෝජිතයන් පත් කරා. ඒ වගේම රම්සාන් මන්ත්‍රීතුමා නියෝජිතයන් පත් කරා. මේ ඉතාම සුළු නියෝජිතයන් පිරිස. හැබැයි ඊට වැඩිය තවත් නියෝජිතයන් ගමේ එක්සත් ජාතික පක්ෂයට දීර්ඝ කාලයක් වැඩ කරපු විශාල නියෝජිත පිරිසක් ඉන්නවා. ජේෂ්ඨ සමාජික පිරිසක් ඉන්නවා. මේ අය සියලු දෙනා මේක රාශි කරගෙන එකතු කරගෙන අපිට වැඩ කරන්න තියෙනවා. තනතුරෙන් පමණක් නෙවෙයි ඊට වැඩිය එහාට ගිය මෙතන ඉන්න අයගෙන් ඇහුවොත් එහෙම අවුරුදු කීයක් පක්ෂයේ සමාජිකත්වයේ දරනවද කියලා කියයි. gedara almariye redi yata ජනාධිපතිතුමාගේ පින්තූරේ කොහෙද හංගලා තියෙන්නේ කියලා දැන් හිතට මැවෙනවා ඇති. එහෙම පාක්ෂික පිරිසක් ඉන්නේ. එනිසා මේ බලමණ්ඩලයේ නියෝජිත මහතුන් වගේම මහත්මීන් වගේම විශේෂයෙන්ම නායකත්වයේ දෙන සියලු දෙනා එක්ක එකතු වෙලා අපි ඉන්නවා ඔබත් එක්ක. අපි හුඟා පාඩම් ඉගෙනගෙන තියෙනවා බෙදී වෙන් වෙලා. උතුරු නැගෙනහිර බෙදී වෙන් වෙලා එහෙන් යුද්ධයක් වුණා. මුස්ලිම් ජනතාවත් එක්ක බෙදී වෙන් වෙලා එහෙන් යුද්ධයක් වුණා. වැඩි නෑ මේ දිගනේ ඉඳලම වුණා. එක්සත් ජාතික පක්ෂය කවදාවත් ඒ වට ගින්දර තිබ්බේ නැහැ. එක්සත් ජාතික පක්ෂය තමයි කුඩේ තියෙන්නේ. සෙවන දෙන කුඩේ තියෙන එක්සත් ජාතික පක්ෂය. සියලුම පක්ෂවල නායක නායිකාවන්ට එක්සත් ජාතික පක්ෂය කුඩේ යට සෙවන තියෙනවා. ඒ සෙවන දෙන පියා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එනිසා ඔබ තමුන්නාන්සලගෙන් ආදරෙන් කරුණාවෙන් මම ඉල්ලා සිටිනවා. හරිස්පත්තුව නැවත කුල කුඩිය ඉහළින්ම උස්සලා නැවතත් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ලබන වසරේ අපේ ඡන්දයෙන්පත් කරගන්න අපි සියලු දෙනාම එකට එකතු වෙමුයි කියමින් නියෝජ්‍ය නායකතුමාට මා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. හරිස්පත්තු ආසනයට ඔබ පැමිණිලා මෙච්චර වැඩ ගොඩක් තියෙද්දි අද දවසේ එන්න කිව්වම මේකට එන්න ඔබතුමා වගකීම බාරගත්ත වගේ පැමිණීම මම හිතන්නේ අපිට මහා විශාල ආශිර්වාදයක්. අපි ඔබතුමාට පොරොන්දු වෙනවා ඔබතුමා ඉස්සෙල්ලම පය ගහලා මහලේකම්තුමා ඔබතුමා දලදා වැඳගෙන ඉස්සෙල්ලම ආශිර්වාද ලබාගෙන නැවතත් එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණයේ ගමනට ගන්නයි ඔබ පටන් ගත්තේ. ඒ ජයග්‍රහණය වෙනුවෙන් අපි සියලු දෙනාම කැප වෙලා තනතුරු දානාන්තර පැත්තක තියමු.
අපි සියලු දෙනාම ගමත් එක්ක එකතු වෙලා කටයුතු කරලා ඒ ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය අපි ලබා දෙනවා කියමින් සියලු දෙනාටම ජය වේවා කියමින් මානිය හඳුනස්සුදී